හවසට පාටි දාන්න යොම කරන්න ලෑස්තියෙන් එපා. එහෙම කරොත් අපි මේ සංචරණ සීමාවන් හෝ අපි මෙම දැඩි අපහසුතාවයකින් මෙම කරන කර්තව්‍ය මේ ප්‍රතිඵල අපිට ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි රෝහල් පද්ධතියත් ඒ වගේම අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ධතියත් දැනට උපරිම ආයුරින් උපරිම ධාරිතාවකින් වැඩ කරනවා. ඉතින් මෙම රෝගීන් ප්‍රමාණය අඩු වුණොත් අපිට ඔවුන් අපේ කාර්ය මණ්ඩලයටත් යම්කිසි පහසුවක් ලැබෙනවා. ඔවුන් මෙම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මෙම කර්තව්‍යයට යොමු වෙලා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාශ වශයෙන් එන්නත් කරන නිසා අනිකුත් සියලුම කර්තව්‍යයන් කරනවා. ඉතින් ඒ නිසා ඔවුන් කාර්ය මණ්ඩලයටත් මෙය පහසුවක් වෙනවා රෝගීන් ප්‍රමාණය අඩුවීම. සිකුරාදා දිනේදී ජනාධිපති කාර්යසාධක වලකාය රැස් වුණාට පස්සේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයත් වාර්තා වෙන මරණ ප්‍රමාණයත් අනුව අපි 30 වෙනිදා දිනෙන් එහාට මෙම ඇඳිරි නීතිය දීර්ඝ කරනවද නැද්ද කියන එක තීරණය ලබා දෙනවා ඇති. Breaking.lk.